අයිබෝන් හැමෝටම ගරුණීය මහා සංඝරත්නයෙන් අවසරයි. කල්යාණ මිත්‍රවරුනි, ගොඩක් අය අහනවා මරණ ජනනය පිළිබඳ මගේ අදහස මොකක්ද කියලා. ඉතින් මට කෙලින්ම කියන්න පුළුවන් මේකයි මගේ අදහස කියලා. ඉතින් මම හිතුවා මේ කෙලින්ම මගේ අදහස ඉදිරිපත් කරන්න නැතුව මගේ යාළුවේ තම චමින්ද බණ්ඩාර මහත්මයා තමයි කිව්වේ එම එකපාර කෙලින්ම අදහස ඉදිරිපත් කරන්න එපා කරන්න නැතුව ඔඩක් හිතන්න අවස්ථාව දෙන්න කියලා ඒ ඇත්තන්ටම මම හිතුවා ඒක කරන්න හොඳයි කියලා. ඉතින් බලන්න මරණ ජන නීමිකය ඇත්තන් එකපාරට කෙලින්ම තීන්දුව දුන්න නෙවෙයිනේ. අවුරුදු ගාණක් නඩු අහලා තමයි තීරණ දීලා තියෙන්නේ. ඒත් වැරදි කරපු නිසා තමයි එහෙම තීරණ දීලා තියෙන්නේ. එහෙම වැරදෙන්න හැකියාවක් නැහැ. මොකද ඒගොල්ලෝ මොඩියෝ නෙවෙයිනේ, නුගත් අය නෙවෙයිනේ. හොඳ නුගත් ඉවිනිසුරලු තමයි තීරණ දෙන්නේ. මං කර වේලා එහෙම වැරදි තීරණයක් කියලා කියමුකෝ. එමුණත් ඒ අතර නැවත ඉල්ලීමක් ගන්න පුළුවන්. එතකොට නැවත සලකලා බලනවා. එහෙමත් කළා තමයි අවසාන තීරණය තමයි මරණය දැනලු දෙන්නේ. ඉතින් කෙනෙක් වරදක් කරොත් දඬුවම් දෙන්නම ඕන. දඬුවම් දෙන්න නැතුව හදන්න බෑ. ඉතින් මම මෙතන ඉන්නේ පොඩි කාලේ දෙමාපියෝ ගුරුවරු පවුලේ තන් සහකල්යාණි මිත්‍රයන් මට දෙන අවවාද සහ දඬුවම් නිසා තමයි මම අද බන්ධනාගාරයට යන්න නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා අත්‍යවශ්‍යයි දඬුවම් කියන එක. ඉතින් මෙහෙම ඉන්නකොට ගොඩක් අතත් මගේ තියෙන තරහ වෙයි. ඒ දඬුවම් දෙන්න කියලා කියන්නේ කියලා. ඉතින් මම නෙමෙයි ඒක කියන්නේ. බලන්න බුදුන් වහන්සේ කොච්චර දඬුවම් දේශනා කරලා තියනවද කියලා. බලන්න මම නම් දකින්නේ විනය පිටකේම දඬුවම් නේ තියෙන්නේ. ඒ අත්‍යවශ්‍යයි. එමෙ දඬුවම් දෙන්න නැතුව හදන්න බෑ. දඬුවම් අත්‍යවශ්‍යයි. ඒ දඬුවම සුදුසු දඬුවමක් වෙන්න ඕන. දැන් බොහොම දේශයෙන් දේශසහගතව එහෙම නෙවෙයි. ඒ දඬුවෙන් පස්සේ ඒ පුජ්‍යද හැදෙන්න ඕන. අත්‍යවශ්‍යයි හැදෙන්න ඕන. හැදෙන්න එහෙම වැඩක් නෑ. හදන්න බෑ නම් ඒ දඬුවම දිනේවල. හැදෙන්න ඕන. එතකොට මරණ දඬුවම දෙන්න පස්සේ හදන්න පුළුවන්ද? පොඩ්ඩක් හිතලා බලන්න. ඒ පිළිබඳ ගොඩක් නවීන විද්‍යාවේ පරීක්ෂණ කරලා තියෙනවා. ඒ වාර්තාවන් බලන්න. පුළුවන්. ඒ වගේම මම කියන විශ්වාස කරන්න එපා. ඔබ බලන්න මේ වැඩන් ඉවරලා. ඒ වගේම අප කවුරුද දන්නවනේ? ඇමරිකාවේ හිටපු එග්ගා කේසි. එග්ගා කේසි කියන්නේ බෞද්ධයෙක් නෙවෙයි. අනේ එතුමා මොනවද කියලා තියෙන්නේ? එතුමා කියන දේවල් බුද්ධාමයේ කර්මයට ගොඩාක් සම්බන්ධයිනේ. එතුමා කතා කරන්නේ බුද්ධාමයේ කර්මය ගැනනේ. ඉතින් බලන්න දෙවන ලෝක යුද සමයේදී ගොඩක් මිනිස්සු මැරුවානේ. සත්තුන් කන්න දීලා කණ්ඩ දෙල ඒව දැකලා ගොඩක් සතුටු වුණානේ. දැන් සිංහයෙම කනවා දැකලා සතුටු වෙච්ච පිළිසක් ඉන්නවා. ඒගොල්ලෝ සතුටු මාරලත් නෑ, මුකුත් නෑ, කිසිම මොකක්වත් නෑ. මත් ඒකට සතුටු වුණා. ඒ ඇත්තන්න මොකද වෙලා තියෙන පස්සේ ජීවිතවලදී? අත්තකුල් නැතු ඉපදෙලා. අසන්ද වෙලා ඔය ප්‍රශ්න ගොඩාක් ඇති වෙලා තියෙනවා. ඒ සතුටු වෙච්ච නිසා. මම දැක ගොඩාක් ජනමාධ්‍ය වලින් ගොඩක් අහනවානේ රස්සී මොළුදීම මරණීය දැනන්න කැමති අත ඔස්සන්න කියලා. එතකොට හැමෝම කොහොම ක්ලාස් එකකින් කියලා හෙන්නකොට බොහෝ විශාල පිරිසක් අතවසලා කැමති කියලා කරන මරණය දැනෙන්න. ඒ කියන්නේ රටම බලාගෙන ඉන්නවා එල්ලා මන්නකම්. කවුරුහරි එල්ලා මැරුවොත් රටම සතුට වෙයි. බොහෝ වෙලද සතුට වෙයි. එතකොට ඒ සතුට වෙච්ච ඇත්තන්න මොකද වෙන්නේ කියලා නවීන විද්‍යා පරීක්ෂණයෙන් බලන්නකො. මගේ එග්ගා කේසි ගැන තියෙන පරීක්ෂණ බලන්න. ඒවා භාෂා 18කට පරිවර්තන වෙලා තියෙනවා. ඒ වර්තා කියලා බලන්නකො. එම සතුටුනෙන් පස්සේ ඇත්තටම මොකද වෙන්නේ? ඉතාමත් දුක්ඛිත ජීවිත ගත කරන්න පස්සේ ඉතින් මේක මේ ජීවිත කාලෙන් ඉවර නෑනේ. ඒවා පරීක්ෂා වර්තා වනතරම් තියෙනවා. විද්‍යාව ගොඩක් දියුණු වෙයි ඒ නිසා ගොඩාක් පරීක්ෂණ කරලා තියෙනවා. දැනටත් කරනවා. වර්තාවිල්ලා තියෙනවා. පරීක්ෂණ සාර්ථක ප්‍රතිඵලවිල්ලා තියෙනවා. පස්සේ ජීවිත වලට මොකද වෙන්නේ කියලා. ඒගොල්ලෝ අපි මේ මේ අභියෝගය ඇති වෙන්නේ මේ මේ වර්ධ කර මෙසා කළ ඒවා මම අනාගතේ බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වෛද්‍යවරයෙක් සමග කතා කරලා ඉගෙන වර්තාවක් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබට තේරෙයි මේකේ තියෙන බරපතලකම. එතස මම තීරණ දෙන්නේ නැහැ. කොහොම හිතාගෙන පුළුවන්ද මම මොකද කිව්වේ කියලා? කෙනෙක් දුක් විඳිනවා දැකලා සතුට වුණොත් ප්‍රතිපලය බය නැහැ. ඒත් කිසිම වරදක් කරන්නෙත් නැහැ. මිනී මරලත් නැහැ. මිනී මරන්න අනුබල දීලත් නැහැ.
ඉනි මරණ දැකලත්න මේ ඇත සතුට වුණා ආ අද එක්කෙනෙක් මරනවා ඉංගුවමයිනක මමත් කාලයක් වැඩ කරන්නේ ඒගොල්ලොත් එක්ක ඉතින් මරණී දන්නනේ නියම වෙච්ච ඇත්තන් එක්ක මම අවුරුදු ගාණක් වැඩ කරා මම දැක ඒගොල්ලෝ දැන් පුදුමාකාර දුකක් කියත් විඳිනවා සතුටින් ඉන්නව නෙවෙයි ඒ දෝෂණික කෝපය නිසා පොඩි වැරදි සිද්ධ වෙලා සමහර දෙක සණික කෝපය නිසා කියලා ඔප්පු කරගන්න බැරුව මරණී දන්නට ඉමෙච්ච ගොඩාක් පිරිසක් ඉන්නවනේ බම්බයිලකයි පව් ගැත්ත වශයෙන් කියනවා. ඒ මිනිස්සු විතරක් නෙවෙයි ඊට පස්සේ ඒකට සතුට වෙච්ච ගොඩාක් ඇත්තවත් ඊට පස්සේ ලොකු ප්‍රශ්නයකට වෙනවා. එතන මම යෝජනා කරනවා සුසු ගන්නවා මැදින්. පොඩ හිතන්න. දුන්නොත් වෙන දේ තමයි මම කියෙන්නේ. ඒක බොහොම බඩපතල කාරණයක්. ඉතින් මේ පිළිබඳව මේ අදහස් යෝජනා එවන්න. ඒක මම ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා. ඊගාව වීඩියෝ එකේදී දේශීය ඥානෙ පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න. එහෙනම් දැන් නතර වෙන්නම්. හැමෝටම අයබෝන්.